ටික දවසකට පස්සේ තමයි vlog එකක් කරන් ඉන්නේ. ඉතින් අද මගේ වීඩියෝ එකට එකතු වෙන අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි මේ උදේම කොහෙද යන්නේ කියලා ඔයාලා දැනටමත් දන්නව ඇති thumbnail එකෙන්. ඉතින් අපි යනවා Downsouth. අපි උදේම යන්න පිටත් වුණා. මොකද අපේ යාළුවට ෂෝට් එකක් තිබුණා. ඔයාලා යන පේජ් එක බලන්න මජිත සම්පත් ෆොටෝග්‍රැෆි. ඉතින් එතන ෂූට් එක ඉවර වෙලා තමයි අපි ඇවිදින් යන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එනම් බලන්න හරිම ලස්සනයි මේ view එක. ඉතින් අපි යන ගමම්ම උදේ කෑවා. මොකද අපිට බඩගිනි. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. අපි දැන් ෆෝට් එක ඇතුලේ ඉන්නේ. අපි වාහනේ පාක් කරන්න තමයි මේ යන්නේ. ඉතින් අපේ වැඩ ටික ඉවර වෙලා අපි ෂුටක් ඇවිත්තා. මෙතන ලයිට් හවුස් එක තියෙනවා. එතන ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. Beach again in the la, අපි ඊළඟට ගියේ උණවටන බීච් එකට. ඉතින් මෙතන නම් ටිකක් සෙනග හිටියා. උණවටන බීච් එක අපි නෑවා. නාට ගෙන අතර වීඩියෝ කරන්න මූඩ් එකක්වත් තිබුණේ නෑ. තරම් මහන්සිය මොකද අවවත් වැඩි. I think I'll be
පහුවෙනිදා උදේ අපි උදේම ගියා බාපත් එක්ක මිරිස්සේ ආපේකට. ඉතින් මෙතන හිතාගන්නවත් බැරි විදියට මාළු ගොඩාක් තියෙනවා. ඉතින් ගානත් ඇත්තරම අඩුයි. ඉතින් අපි බලලා මාළු ගත්තා. ඇත්තරම යෝගෙන් මෙතනම හරිම ඒක වෙතනම වෙනස්ම තැනක්. ඉතින් උදේම මාළු බෝට්ටු වලින් අරගෙන එනවා. ඉතින් අපිට බලන්න හම්බුණා. ඉතින් අපි ගියේ උදේ 6ට විතර එතනට. ඉතින් මේ විදිහට තමයි එතන උදේ ටිකක් බිසි ටයිම් එක. ඉතින් අපි මාළු අරගෙන එන ගමනොත් බීච් එකේ මේ බෝට්ටු ඇවිල්ලා තිබුණා. ඉතින් එතනිනුත් අපි මාළු වගයක් ගත්තා. ඊළඟට අපි ගියේ කොකනට්‍රීහිල් එකට. ඉතින් මෙන්න මෙහෙම චූටි පාරකින් තමයි කොකනට්‍රීහිල් එකට යන්න තියෙන්නේ. ඇතරම් මෙතන ලියව එක මාරම ලස්සනයි. ඉතින් අපි ලස්සන ෆොටෝස් ටිකක් මෙතන ගත්තා. ෆොටෝස් ටික මගේ ඉන්ස්ටග්‍රෑම් එකේ ෆේස්බුක් එකේ මම දාලා තියෙනවා. ඉතින් මගේ ටික්ටොක් එකේත් මේකේ වීඩියෝස් ගොඩක් මම දැම්මා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න. ඉතින් අපි එතන ඉන්නකොට මේ එතන පල්ලෙහා බීච් එකේ කැස් බෑවෝ හිටියා. ඉතින් යන්න මේ ඉන්නේ. ඉතින් එතන වතුරත් නියම නින් පාටයි. ඇත්තටම හරිම ලස්සනයි එතන. ඊළඟට අපි ගියේ පැරට් රොක් එකට. ඉතින් මෙතනත් මිරිස්ස කොකනට්‍රීහිල් එක ළඟමයි තියෙන්නේ. එතනත් ඇත්තටම හරිම ලස්සන තැනක්. ගිය දවසෙන් චුට්ටක් වතුර සැරයි වගේ. ඒක නිසා අපි පැරට් රොක් එකට ගියේ නැහැ. ඊට පස්සේ අපි ගියේ සීක්‍රට් බීච් එකට. ඉතින් අපි මැප් එක දාගෙන ගියේ. ඇත්තටම මැප් එකෙන් යන විදිය නම් අපිට හොයාගන්න බැරි වුණා බීච් එකට යන්න. ඉතින් අපි කට්ටියගෙන් අහගෙන තමයි ගියේ. ඉතින් මේ පාරේ යනවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඉතින් වාහනේක ඉතින් පාරේ අපි ටික දොරක් ගිහිල්ලා වාහනේ නවත්තලා ගියා බීච් එකට. සීක්‍රට් බීච් එකට මෙතනින් පල්ලෙහා. සීක්‍රට් බීච් එක මම දැකපු ලස්සන බීච් එකක්. ඒ තරම් මේක ලස්සනයි. ඔයාලත් බලන්නකෝ ලස්සන. ට ගිහිල්ලා අපි කෙලිම පොංචිරෑ ගෙදර ගිහිල්ලා දවල්ට කාලා අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් එන අතරමඟ කුඹල්ගමින් අතර කරන්න නම් අමතක කරේ නෑ. මොකද ඒ තරම් ලස්සන බඩු තියෙනවා මෙතන. හරිම ලස්සනයි. පංවලින් මැටිවලින් හදපු ගෙදරට ඕන කරන ඕන දෙයක් මෙතන තියෙනවා. පොල්කාටු හැඳි, පම්බෑග්. ඉතින් කියන්න ඕනේ මෙතන ප්‍රයිස් ගොඩක් අඩුයි. හරිම රීසනබල්. ඉතින් අපේ බඩු ටිකත් අරගෙන අපි ගෙදර එන්න පිටත් වුණා. තවත් ලස්සන බ්ලොග් එකක් අරගෙන ඔයාලා ළඟට එන්නම්. එතකම් පරිස්සමෙන් ඉන්න.